මේක මීට අවුරුදු 50කට 60කට විතර උඩදී වෙලා තියෙන දෙයක්. හොරණ කියන ගමේ වෙච්ච මේ කතාව මට කියලා දුන්නේ මගේ සීයා. ඉතින් ඒ ගමේ ඉඳලා තියෙනවා සරණපාල කියලා හරි අමුතු මිනිසෙක්. මේ මිනිස්සයයි මෙයාගේ පවුලයි තමා ජීවත් වෙලා තියෙන්නේ. බිරිඳගේ නම කුසුමලතා. බැඳලා අවුරුදු ගාණක් ගෙවිලා ගියත් ළමයි නැති එක ගැන දුකක් වගේම තමන්ගේ බිරිඳ ගැන කේන්තියකුත් සරණපාලගේ හිතේ තිබුණා. මේ මිනිස්සයාගේ රස්සාව වෙලා තියෙන්නේ ඈත ගම් වලින් අහිංසක හරක් පැටව කුකුල හොරකම් කරගෙන ඇවිත් ගෙදර පිටිපස්සට වෙන්න තිබුණු වල්ලාත්ත කැලේට අරගෙන ගිහින් මරලා මස් කඩේට විකුණලා කීයක් හරි හොයාගන්න එක. ඒකට මිනිහට මුදල් වලට අමතරව මස් පංගුවකුත් හැමදාම කන්න ලැබෙන නිසා තමන් කරන පාප කර්මය ගැන නිකන්වත් බයක් හිතිලා නැහැ. මස් කෑමට කොච්චර පෙරේත වෙලා හිටියද කිව්වොත් සරණපාලට මස් නැති දවසට උගුඩුවෙක් ඌරුමියෙක් හරි අල්ලගෙන උයාගෙන කන්න ඕන. මස් වලට ඒ තරම් කැමැත්තක් නැති වුණත් සරණපාල ගේන මස් ටික පිළියෙල කරලා දෙන එක බාරව තිබුණේ කුසුමලතාට. ඒ විතරක් නෙමෙයි හැමදාම හවසට ගමේ කසිප්පු පොට්ටකින් කන බිම ඇතිල්ලෙන ගානට බීලා මහා හයියෙන් සින්දුවකුත් කියාගෙන යන එක මේ මිනිහගේ පුරුද්දක් වෙලා තිබිලා තියෙන්නේ. මිනිහගේ විදිය හොඳටම දන්න ගම්මුන්ටත් සරණපාලගේ මේ නාඩගම්වල කෙලවර කොහොම වෙයිද කියලා හිතාගන්න බැරුව තමයි ඉඳලා තියෙන්නේ. කතාවේ වැදගත්ම හරිය පටන් ගන්නේ දැන් තමයි ඔන්න. දරුවන් නැති මේ ගෙදර කුසුමලතාගේ සුරතලා විදිහටත් දරුවෙක් විදිහටත් හිටියේ බැලලියක්. ඉතින් ඔහොම කාලයක් ගත වෙනකොට සරණපාලගේ බිරිඳට තමන්ගේ අම්මට අසනීපයි ඉක්මනින් අම්මලාගේ ගෙදර එන්න කියලා ලියුමක් හම්බ වෙනවා. ඒ කාලෙතින් අද වගේ දුරකථන තිබුණේ නැහැනේ. පණිවිඩ එන්නේ ලියුම් වලින් නිසා ඉක්මනින් අදහස් හුවමාරු කරගන්න බැහැ. කොහොමින් කොහොම හරි මේක දැකලා කලබල වුණු කුසුමලතා කසිප්පු වලින් සප්පායම් වෙලා එන සරණපාලට මේක කිය කිය යන්න ගියොත් තවත් කාලය ගත වෙන නිසා තමන් ගැනවත් ලොකු හැඟීමක් නැති මිනිස්සෙකුට තමන්ගේ අම්මගේ හදිසි රෝගාතුර වීම එතරම් දුකක් නොවන බවත් හොඳින්ම දන්න නිසා ලියුම් කඩදාහිය පිටිපස්සේ තමන් මහගෙදර යන බවත් දවස් දෙකකින් නැවත පැමිණෙන බවත් ලියා තියලා ඉක්මනින්ම පිටත් වෙනවා. ඒ කාලෙතින් අද වගේ ප්‍රවාහන පහසුකම් තිබිලත් නැහැනේ. කොහොමින් කොහොම හරි හවස වෙරි මරගාතේ ගෙදර ආපු සරණපාලගේ ඇස් උඩ යන්නේ මේ ලියමන දැක්කට පස්සේ. යකේ කන්න තරම් බඩගින්නකුත් තිබ්බ සරණපාලගේ කේන්තිය දෙගුණ තිගුණ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ අල්ලපනල්ලේ ගෙදර හිටපු අහිංසක සතත් ඇවිල්ලා සරණපාලගේ කකුල් දෙකේ දැවටෙන්න ගත්තේ කුසුමලතා නැති නිසා කන බොන දෙයක් මටත් දීලා කන්න කියන්න වගේ. මේ නිසා මිනිහගේ කේන්තිය තව තවත් වැඩි වුණා. ඉවසාගත නොහැකි තරම් කේන්තියත් වෙරි මතත් නිසා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි වුණු සරණපාල කුසුමලතා තමන්ගේ දරුවෙකුට වඩා ආදරෙන් බලාගත්ත ඒ අහිංසක සතාව අල්ලගත්තා. ඔහේ හිටු කාල කන්නි බැලලි තොර තිබුණනේ කිනවත්ත ගන්න ඈ. අද මට කන්න වෙන්නේ තෝගේ මස් තමයි. හිටපා මම උඹට හුදු වැඩක් කරන්න. එහෙම කියපු කාල කන්නි මිනිස්සයා මරණ වේදනාවෙන් කෑ ගහන සතාව පණ පිටින්ම හැම ගෙහුවේ කිසිම හිතක් පපුවක් නැති තිරිසනෙක්ට තන්ත විදියට. මරණීය වේදනාවෙන් කෑගහන අහිංසක බැලලිගෙයි සරණපාලගෙයි කාලගෝට්ටිය ඇහුණු අසල්වැසි කෙනෙක් සැනකින් සරණපාලගේ ගෙදරට දුවගෙන ආවත් සිද්ධ වෙලා තියෙන අපරාධය දැක්කහම
මිනිහත් ඔළුවේ අත ගහගත්තේ ඉබේටම වගේ. වෙරිමතින් ඉන්න සරණපාලට කිසිවක් නොකියා ඔහුත් නික්ම යන්නේ සසර ගමනට තවත් කර්ම රැස් කරන සරණපාලගේ අවසාන පාපය එය නොවන බව හොඳින් දැන සිට නිසා විය යුතුයි. කොහොමින් කොහොම හරි දවසින් දවස සුපුරුදු විදිහට ගෙවිලා ගියා. කුසුමලතත් ගෙදර ආවා. වෙලා තිබ්බ අපරාධය අසල්වැසි පුද්ගලයාගෙන් දැනගත්ත කුසුමලතාට තරහකට වඩා හිතට දැනුනේ මහත් වේදනාවක් කලකිරීමක්. කොහොමින් කොහොම හරි කාලයේ කෙමින් කෙමින් ගෙවිලා යන අතරේ හරි අමුතුම සිදුවීමක් වෙනවා. මෙච්චර කල් දරුවෙක් නැතුව හිටපු කුසුමලතාගේ කුසේ දරු ගැබක් පිළිසිඳ ගන්නවා. මවක් වීම සෑම ගැහැණියකගේම සිහිනයක් වත් සැබෑ නොවන හීනයක තම ජීවිතේ පසුතැවෙමින් හිටපු කුසුමලතාට නැවත ජීවත් වෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා මේ සිදුවීම. කුසුමලතා වගේම සරණපාලත් හිටියේ ඉහ වහගිය සතුටකින්. හාහා පුරා කියලා ගෙදරට එන දරුවගේ කෙලිලොල් බලන්න දෙන්නම ආසාවෙන් හිටියා. කසිප්පු බීලා හතර ගාතෙන් ගෙදර ආවත් වෙරි බහින වෙලාවට සරණපාල කල්පනා කළෙත් ලැබෙන්න ඉන්න කුළුඳුල් දරුවා ගැන. ඒත් වෙන්න යන දේ ගැන දෙන්නටම හාන් කවිසියක්වත් නොදැනුනේ සරණපාල කරපු පාපය ඊට වඩා බලවත් වීම නිසා වෙන්න ඇති. කොහොම හරි කාලය ඔහොම ගෙවිලා ගියා. දැන් තමයි වැඩේ පටන් ගන්නේ. වෙනදා වගේම සරණපාල හොඳට සූරු වෙලා ගෙදර ආවේ කන්න මොනාද උයලා තියෙන්නේ කියලා අහගෙන. කුසුමලතා කටට රහට හදලා තිබ්බ ඌරු මස් එක්ක කටට දෙකට පාන් ගිලලා දැම්ම සරණපාල නින්දට ගියේ පහුවදා කරන්න හිතාගෙන හිටපු පාප කර්ම ටික පිළිවෙලට ගලපමින්. බීමතින් හිටපු සරණපාලට නොකිව්වත් වෙනදා තමන්ට නොදැනුණු මහා අමුතු තෙහෙට්ටු ගතියක් දැනෙන්න ගත්ත නිසාම රෑ දෙගොඩ හරි ජාමේ ඇහැරුණු කුසුමලතා වතුර කෝප්පයක් පීලා ආපහු නින්දට ගියේ තව නොබෝදිනකින් දරු ප්‍රසූතිය නිසා තෙහෙට්ටු ඇති කියලා හිතාගෙන. ඒත් විඩෙන් විඩේ බඩ ඇතුලෙන් මතුණු තියුණු නියවලින් පහුරු ගන්නක් මෙන් වූ වේදනාව නිසා එදා මුළු රෑම කුසුමලතාට නින්දක් නම් තිබුණේ නෑ. පහුවදා හිරු උදාවනතෙක් නොයවසිල්ලෙන් සිටි කුසුමලතා මේ සිද්ධිය සරණපාලට කිව්වත් ඔහු ඒ එතරම් ගණනකට ගත්තේ නෑ. පළවෙනි ළමයා නිසා වෙන්න ඇති ගෑණියේ, ඔය මනස්ගාත හිතන එක නවත්තනවා. එසේ කියා එය ඒ කණෙන් නසා මේ කණෙන් පිටකලේ හදිසි කෝපය නිසා කරගත් පාපය ගොනා පසුපස යන කරත්තරෝදේමෙන් තමා පසුපස එමින් නැති බව කිසිසේත්ම අවබෝධ නොවු නිසා විය යුතුයි. එදින දහවල සුපුරුදු පරිදි ගෙවි ගියත් රාත්‍රිය පෙරදාමෙන් කුසුමලතාට මහත් වේදනාකාරී රාත්‍රියක් වුණා. සරණපාලගේ ගෙදරට යාබදව තිබුණු වල්ලාත්ත කලෙන් නොනවත්වා ඇසුණු බළලුන්ගේ ගෝරනාඩුවට හාවක් හූවක් නැති ගොම්මනට මහා මූසලකමක් එකතු කළා. එදින නම් කුසුමලතාට වේදනාව කිසිසේත්ම ඉවසාගත නොහැකි වුණා. කෙසේ හෝ ඇය අමාරුවෙන් නැගිටගෙන සරණපාලට කීද්දුවා. අනේ මේ වුණද ඔහෙට අම්මෝ, මට අමාරුයි. අනේ ඉවසන්න බෑ මට අම්මේ. අනේ කුසුමලතා අඬමින් තම වේදනාවේ තරම කියා සිටියත් හොඳ හැටි සප්පායම් වෙලා හිටපු සරණපාලට නැගිට ගන්න තියා ඇස්සර ගන්නවත් පණක් තිබුණේ නෑ. ඒ කාලේ ඉතින් හදිස්සියකට කතා කරගන්න වාහනයක්වත් තිබුණු කාලයක් නෙමෙයි. කොහොමින් කොහොම හරි දරාගත නොහැකි වේදනාවෙන් කෑ ගහද්දිත් සරණපාල කණමදයෙක් වගේ බීලා වැටිලා ඉන්න එක ගැන කුසුමලතාගේ හිතේ ඇති වුණේ තද බල අප්‍රසාදයක්. ඔය අල්ලපනල්ලේ අසල්වැසි ගෙදර උදවිය දුවගෙන එන්නේ මොකද්ද මේ කලබගෑනිය කියලා බලන්න.
හදෙයනේ කුසුමෝ දරුව ලැබෙන්න නේද අනේ අම්මප මෙහෙමත් කාලකණි මිනිහෙක් තුන දෙකින් ගෙදරට ඇතුල් වන තැන හතර ගාතෙන් නිදා සිටි සරණපාලට හිතේ හැටියට පළු අරිමින් අසල්වැසි කාන්තාව ඇගේ සැමියා කුසුමලතා රෝහල වෙත රැගෙන යාමට කවුරුන්ෝ එක්කන් එනතෙක් යම් හේකින් දරුවා ප්‍රසූත කළහොත් ඊට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කෙරුවේ කුසුමලතා කෙරෙහි පහළ වූ අසීමිත අනුකම්පාවකින් වේලාව අලුයම දෙක පමණ වන්නට ඇති මුළු පරිසරයේම මහා මූසලකමකින් ගිලගෙන තිබුණේ දිගින් දිගටම වල්ලාත්ත කැලේ දෙසින් ඇසුණු බලලුන්ගේ ඇඟ හිරි වැටෙන තරම් ගෝර නාඩුවට කුසුමලතාගේ ප්‍රසූත වේදනාවේ විලාපයත් එකතු වූ නිසා විය යුතුය කුසුමලතා රෝහලට රැගෙන යෑමට කවුරුන් හෝ කතා කරගෙන එනතෙක් බලා සිටියත් එයද එතරම් ලේසි කටයුත්තක් නොවන බව අසල්වැසි කාන්තාව දැන සිටියා පලි ගැනීමත් කර්මයත් එකට එකතු වීම කතරම් භයානකයිද යන්න පසක් කරමින් දින ගණනාවක් කුසුමලතාගේ කුස තුල අප්‍රමාණ වේදනාවක් ගෙන දුන් පිළිඳා වහ වහ මෙලව එළිය දුටුවේ අසීමිත වේදනාවෙන් විලාප තියමින් සිටි කුසුමලතාගේ ජීවිතය ද උදුරා ගනිමින් එහෙත් මෙලව එළිය දුටු සිඟිති දරුවා දුටු අසල්වැසි කාන්තාවට යටි ගිරියෙන් කෑ ගැසුනේ ඉබේටමයි අඩක් මනුස්ස පෙනුමින්ද අඩක් පූසෙක් මෙන් විරූපී පෙනුමකින් සමන්විත වූ ඇය දියණියක් වුණා කර කියාගත දෙයක් නොමැති ලෙස තුස්නිම් බූතව සිටියේදී අසල්වැසි කාන්තාවගේ සැමියාද ලහි ලහියේ පැමිණියේ උදව්වට කිසිදු කෙනෙක් ඒ මූසල ගොම්මන් යාමේ සොයාගත නොහැකි වූ නිසායි දරුවා දුටු ඔහුටද එලව තරු පෙනෙන්නට පටන් ගත්තේ සිදුවි ඇති දේ ගැන යම් අතීත ආවර්ජනයක් වූ නිසා විය යුතුයි කෙසේ හෝ මේ සියල්ල මෙසේ සිදුවන අතර සරණපාලද වෙරිමරගාතෙන් පැමිණියේ කිසි දෙයක් නොදන්නා පොඩි දරුවෙකු වගේ කුසුමලතාගේ ප්‍රාණය නිරුද්ධ මලසිරුර දුටු සරණපාලගේ වෙරි හිඳුනේ කුසුමලතා පිළිබඳව ජීවත්ව සිටි කාලයේදී ඇයට නොපෙන්නූ අල්ප මාත්‍රාවක හෝ ආලයක් ඔහුගේ සිත තුල තිබූ නිසා විය යුතුයි. අසල්වැසි යුවළද වහ වහ එතනින් නික්ම ගියේ ඔවුන්ද අන්දමන්දව සහ බිය වී සිටි නිසාත් අප්‍රමාණ පාප කර්ම කළ සරණපාලගේ දෛවය මෙය බවත් අවබෝධ වූ නිසාත් විය යුතුයි. ෂණේකින් තමා දරුසුරතල් බැලීමට පෙරුම් පිරු බිලින්දා දුටු සරණපාලගේ සර්වාංගේම වෙවුලා ගියේ කැත විරූපී බලලෙකුගේ රූපයකින් යුතු දරුවාද මියගිය තම බිරිඳගේ ප්‍රාණේ නිරුද්ධ වූ සිරුර අසල විලාප තබමින් සිටි නිසායි. සිදුවී ඇති දේ සරණපාලට චිත්‍රපටියක් මෙන් පෙනෙන්නට වුණා. තමා කළ බරපතල අපරාධය සිහි කරමින් කුසුමලතාගේ නිසල්මන් සිරුර ළඟ හඬා වැළපෙන්නට වුණා. මවද අහිමි විරූපී දරුවෙකු කෙසේ උස්මහත් කරන්නද සිතූ සරණපාල දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාකය යලි යලිත් සනාත කරමින් එදින හිරු උදාවන්නටත් මත්තෙන්ම දරුවාටද මියගිය කුසුමලතාගේ දේහයටද ගිනි තබා ඔහුද ඒ ගින්නෙන්ම පිලිසි මෙලව හැරගොස් තිබුණා.